රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආහාර උද්දමණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වෙනි තැනට ගෝලීය සාගිනි දර්ශකෙත් ශ්‍රී ලංකාව 64 වෙනි තැනට ජනවාරි විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයි නැතිනම් පැය ගාණක් විදුලිය කපන්න වෙනවා විදුලි ඇමති කංචන කියයි 8 වෙනිදා වෙනකන් නොරච්චෝලෙට ගල්ලංගුරු තියෙනවා නැව් තුනක් ළඟම එනවා සියලුම ආගමික සිද්ධාස්ථානවලට සූර්ය බල පද්ධති නොමිලේ පුංචිය උන්න නොමරා මරණ අපේ හෙරොඩ්ලා සහ අප්‍රිකාව වගේ හිල් කූඩේට වතුර පුරවන අපි අද ටෙලිවැකියෙන් සිනා සිසි ආ ප්‍රියමාලි කන්නේ නැති කේක් සහ අඳින්නේ නැති ඇඳුම් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට ආහාර උද්දමනය පිළිබඳ ලෝක බැංකුව සිය නවතම වාර්තාව අද එළි දක්වා තිබෙනවා යනුව ලොව ඉහළම ආහාර උද්දමනය ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 7 වන ස්ථානයටයි පත්ව ඇත්තේ ගෝලීය සාගිනි දර්ශකයේද ශ්‍රී ලංකාව 64 වන ස්ථානයට පත්ව ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා ලෝක බැංකුව ආහාර උද්දමනය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ලොව ඉහළම ආහාර උද්දමනයෙන් පීඩාවටපත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ ගෝලීය ආහාර උද්දමනය තවදුරටත් ඉහළ මට්ටමක ඇති බවයි. ඒ අනුව ආහාර උද්දමනය වැඩිම කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව ඇතුළත් වී තිබෙනවා. ලොව ඉහළම ආහාර උද්දමනය ඇති රටවල් අතර ශ්‍රී ලංකාවට 7 වන ස්ථානයේ හිමි වෙත්තේ 74%ක ප්‍රතිශතයක් ලබා ගනිමින්. සිම්බාබ්වේ ආහාර උද්දමනය 321යි. ඒ අනුව ලොව ඉහළම ආහාර උද්දමනය ඇති රටවල් අතර සිම්බාබ්වේ පසුවන්නේ පළමු ස්ථානයයි. යුක්‍රේන රුසියා යුද ගැටුම හේතුවෙන් මේ වන විට ගෝලීය ආහාර සැපයුම් අඩාල වී තිබෙනවා. ආහාර අනාරක්ෂිතභාවය ඉහළ යාමට යුක්‍රේන යුද්ධයද හේතුවක් වී ඇති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ. මෙරට උද්දමනය පසුගිය අප්‍රේල් මාසයේදී 30% සීමාව ඉක්මවා ගියා. සැප්තැම්බර් මාසයේදී එය සටහන් වූයේ 85.8% ලෙසයි. එසේම ඔක්තෝබර් මාසයේ උද්දමනය 73.7% ලෙස සටහන් වුණා. නොවැම්බර් මාසයේ උද්දමනය 65% ලෙස සටහන් වී තිබුණා. මේ අතර ගෝලීය සාගිනි දර්ශකයේද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකු වාර්තාව සඳහන් කරනවා. ගෝලීය ආහාර පද්ධතියේ යම් යම් දුර්වලතා හේතුවෙන් ලොව පුරා රටවල ජනතාව සාගින්නට ගොදුරු වීම ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ අනුව ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64 වෙනි ස්ථානයේ පසුවනවා. එසේම ගෝලීය සාගිනි දර්ශකයේ 84 වෙනි ස්ථානයේ හිමි වෙත්තේ බංග්ලාදේශයටයි. පාකිස්තානයේ 99 වෙනි ස්ථානයටත් ඉන්දියාව 107 වෙනි ස්ථානයටත් පත්ව තිබෙනවා. ලබන ජනවාරියේදී විදුලි බිල අනිවාර්යෙන් වැඩි කළ යුතු බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදුලි බිල වැඩි කලේ නැත්නම් පැය ගණනාවක දීර්ඝ විදුලි කප්පාදුවකට සූදානම් වෙන්න කියලයි ඇමති කංචන අද පැවසුවේ. ඒ අද බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් රජය විදුලි බල මණ්ඩලය කුමන හෝ ආයතනයක් කිසිම යෝජනාවක් ලබා දීලා නැහැ පහුගිය කාලයේ තිබිච්ච පාඩු පියවා ගැනීම සඳහා විදුලි බිල සංශෝධනයක් කරන්න කියලා. මේ විදුලි බිල සංශෝධනය සිදු කරන්නෙම 2023 වර්ෂයේ අපිට උත්පාදන වියදමට අනුව සරිලන ගාස්තු සංශෝධනයක් පමණයි කරන්න. මේක මම පෞද්ගලිකව අමාත්‍යවරයා හැටියටවත් දේශපාලන හේතුවක් හැටියටවත් හිතලා ගත්ත තීන්දුවක් නෙවෙයි අකණ්ඩව ලබන අවුරුද්දේ විදුලිය ලබා දීම වෙනුවෙන් මේ වියදම් ගත්තම සාමාන්‍යයෙන් ඒකකයක් රුපියල් 48.742ක් බවට පත් වෙයි කියලා තමයි උපකල්පනය කරන්නේ. අපිට දැනට පසුගිය අගෝස්තු මාසයේ මහජන උපයෝගිතා කොමිසමෙන් ලබා දීපු මිල සංශෝධනය තුල ලැබෙන්නේ රුපියල් 29.14 ඒකකයකට සාමාන්‍ය හැටියට ගත්තොත් එහෙම 29.14ක් ඒකට සාමාන්‍ය ඒකකයකට වැය වෙනවා 48.742ක් ඒ අනුව ගණනය කළා තියෙනවා රුපියල් බිලියන 278කට
මාරකට ආසන්න මුදලක් හිඟතාවයක් පවතිනවා කියලා ඒ රුපියල් බිලියන 277 පියවා ගැනීම වෙනුවෙන් පමණයි මේ ගාස්තු සංශෝධනය සිදු කරන්නේ මේක නොකර ඉන්න පුළුවන් කමකුත් තියෙනවා නොකර ඉන්නවා නම් අපිට එහෙනම් අපි පුරුදු වෙන්න වෙනවා පැය කීපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදා ගන්න අපි සාකච්ඡා කරලා තියෙනවා විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභී තීරුවල ඉන්න ලක්ෂ 14ක් ඉන්නවා එකක 30ට වැඩිය අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 16ක් ඉන්නවා එකක 60ට වැඩිය අඩුවෙන් පාවිච්චි කරන අන්න ඒ තීරු අඳුනාගෙන ඔවුන්ගේ විදුලි බිල පිරිවැය වෙනුවෙන් යම් දායකත්වයක් රජය විසින් ලබා දෙන. ඒ වගේම විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන මේක කියලා කොම පන්සල් බෞද්ධ විහාරස්ථාන පමණක් නෙවෙයි. සියලුම ආගමික ස්ථාන ඉලක්ක කරගෙන ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ලැබිච්ච සූර්ය පැනල ලබා දීමේ ව්‍යාපෘති යටතේ අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. තව එක මාස 3ක් විතර වගේ යයි. අඩුම තරමේ කිලෝවොට් 5ක සූර්ය පැනලයක් නොමිලේ ලබා දෙන. දැනට තියෙන කෝල් ප්‍රමාණය අනුව ඒ ජනන යන්ත්‍ර දෙක 8 වෙනිද දක්වා දුවන්න අවශ්‍ය කෝල් අපි සතුව තියෙනවා. නැව අපි බලාපොරොත්තු වෙනවා 5 වෙනිදා. ඉතින් 5 වෙනිදා බලාපොරොත්තු වුණාට පස්සේ ඒ නැවෙන් එන කෝල් එක්ක අපිට ඒ ඉදිරියට විදුලි ජනනය කරන්න පුළුවන් වෙනවා. ජනතාවට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් ද ඔබතුමාලාට දීර්ඝකාලීන ඔබතුමාලාට විදුලිය දෙන්න පුළුවන් ඒ කියලා. ඔය විශ්වාසය අපිට තියෙනවා. ඒකට එකතු වෙලා තමයි අධ්‍යයනය කරේ. ඒකට ඒ සිනාරියෝ එක යටතේ යන්න ඕන මුදල තමයි අපි ගන්නේ කරලා තියෙන්නේ කොච්චර වැඩිපුර මුදලක් ඕනද කියලා. ඒතකොට මේ මුදල තමයි අපි අයක්‍රමයේ හරහා ගන්න බලාපොරොත්තු. අයක්‍රමයේ සහනය ලැබුණොත් අපිට විදුලි කප්පාදුවකින් තොරව ලබන වෘද්ධ යන්න පුළුවන්. මේ අවස්ථාවේදී පැය දෙකයි විනාඩි 20ක් කපනවා නේද? ඔව් ඒ කියන්නේ අපිට අවශ්‍ය වැඩි කිරීම ලැබුණේ නැහැ. මේ ලැබිලා තියෙන උත්සව සමය. ඒත් වෙනද වගේ නෙමෙයි. අද වෙළඳපොළ පාලුවට ගිහිල්ලා. නත්තලට අලුත් අවුරුද්දට වැඩියෙන්ම විකිනෙන කේක් පෙට්ටි ගණන් අද ඉවත් කරන්න සිද්ධ වෙලා. ඇඳුම් ගන්න එක ජනතාවට දැන් එපා වෙලා. මේ ගෙවෙන්නේ උත්සව සමයයි. වෙනතට අධික තදබදයක් දක්නට ලැබෙන පිටකොටුව දැන් එතරම් ජනතාව ගැවසෙන්නේ නැති තැනක් බවට පත් වෙලා. උත්සව කාලෙට කෑම මේසේ නැතිවම බැරි දෙයක් තමයි කේක් කියන්නේ. ඒහෙත් කේක් විකිණෙන්නේ නැති බවයි වෙළඳුන් පවසන්නේ. කට්ටිය එච්චර කේක් ගත්තේ නැහැ. කේක් බිස්නස් බොහොම අමාරුයි. පහුගිය අවුරුදු වල කේක් බිස්නස් එකක් තියෙනවා. නත්තල් වලට අපි නම් බලාපොරොත්තු ඒ බිස්නස් එක කරනවා. මේ අවුරුදු නම් බොහොම තමාරුයි. බිස්නස් නැහැ. කේක් බිස්නස් ඉච්චර නැහැ. ඉස්සර වගේ නැහැ. බිස්නස් අඩුයි මේ පාර. ව්‍යාපාර තියෙන සාමාන්‍යයෙන් හොදලා දුන්නා. දැන් බිත්තරාම ගණන්නේ බඩු. මේ පාර ගොඩක්ම අඩුයි. අපි වෙනදා කේක් එකක් කිලෝ එකක් විකුණන්නේ රුපියල් 500 600යි. දැන් 1200යි නේ. මේ පාර කේක් ගියේ නැහැ. නත්තල් වෙනදා වගේම නැමේ. කේක් සෑන්ඩ ඇදුවා. නමුත් විකිණීම නැහැ. ගොඩක් ඉතුරුලා තියෙනවා. මේ අතර වෙන කාලවලට ඇඳුම් 4 5 අරන් යන මිනිස්සු දැන් එක ඇඳුමක් විතරක් අරන් යන තැනටපත් වෙලා කියලා ඇඳුම් වෙළඳුන් පවසනවා. ගිය අවුරුදු වලදී පොඩක් බිස්නස් අඩු තමයි මිනිස්සු ගා සල්ලි නැහනේ. කොම ගණන් වැඩි නිසා ගණන් වැඩිනේ. ඒකෙන්ද බිස්නස් අඩුයි මේ පාර පොඩ්ඩක්. මේ නෝමල් තමයි. ඒ තරම් විශේෂත්වයක් නැහැ. ගිය අවුරුදු වගේ මේ නැහැ. ෂර්ට් එකේ සර්මි ඉල්ලලා ෂර්ට් එකේ පවා කලිසම පවා ගණන් වැඩි. ඉතින් ගන්න අයත් ඒ අර දෙක තුන ගන්න කියන එකයි දෙකයි වගේ තමයි ගන්නෙ. හුඟක් මාඩි විශ්වාසයක. එක පැත්තකින් කණ්ඩ බැරුව තියනවා හරිද එකක් පිය වෙනකොට එකක් පියවන්න බෑ ඇඳුම හරි කමක් නැහැ කිමුංගු ආ ඒක තියෙන එක හරි අඳින්න පුළුවන් ලයිට් බිල වතුර බිල ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ මේ භාගයට තමයි කන්නේ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිව කිය දැන් ටෙලිවිෂන් නත්තල් උත්සවයේ අවසන්
දැන් එළඹෙන්නේ 2023 වසර අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින 4ක් පමණයි. අද ලියන්නේ 191 වැනි ටෙලිවැකිය. මේ පාර නත්තල එක්තරා විදියකින් හෙරෝද්ගේ නත්තලක් වගේ. හෙරෝද් කියන්නේ ඔය යේසු උපදින අවස්ථාවේ ගලීලියේ සිටි රජුට. රජ කෙනෙකු ඉපදිලා ඉන්නවා කියලා මේ හෙරෝද් රජුට ආරංචියක් එනවා. ඒ කියන්නේ මේ යේසු බෙලිඳව රජෙක් හැටියට තමයි ඒ පණිවිඩේ හෙරෝද්ට එන්නේ. ඒ අර යේසු ඉපදුන වෙලාවේ අර මේ අහසේ පායපු විශේෂ වල්ගතරුව තියෙනවනේ. ආන් ඒ වල්ගතරුව ඔස්සේ රජවරු තුන් දෙනෙක් ආවනේ යේසුව වන්දනා කරලා යන්න නේද? ඒ එනකොට ඒගොල්ලෝ මුලින්ම ආවේ ඔය හෙරෝද්ව හම්බෙන්න. හෙරෝද් නේ ඉතින් ගලීලියේ රජුරු. ඊට පස්සේ ඒ අය කිව්වා මේ රජ වෙන්න ඉන්න කුමාරයෙකු ඉපදෙලා ඉන්නවා කියලා. ඒක අහපු මේ හෙරෝඩ්ට තරුවිසු වුණා. හරිද? හෙරෝඩ්ට හීන්දාඩිය දැම්ම අපේ හෙරෝද්ලා වගේම තමයි. මගේ රජකමට වැඩේ දෙන්න පොඩි එකෙක් ඉපදිලා ඒවා කොහෙද කියලා හිතපු හෙරෝද් පස්සේ අවස්ථාවක අලුත උපන් කුමාරයින්ව, ඒ කියන්නේ අලුත උපන් දරුවන්ව, අවුරුදු දෙකට අඩු අලුත උපන් දරුවන්ව මරන්න නියම කළා, කඩු ගාලා දැම්මා. හරිද? දැන් මේ ගෙවුණු නත්තල ගත්තත් නිකන් අපේ හෙරෝද්ලා අපේ දරුවන්ව මේ කඩු ගෑවේ නැති වුණාට නොමර මරපු නත්තලක්. හරිද? රටේ ජනගහනේ 2,22,00,000යි. මේ ජනගහනේ 160,000 අතර පිරිසකට වේල් තුනෙන් එක වේලක් කන්ට නැහැ. හරිද? වේල් දෙකක් කනවා කියන එකත් හීනයක් වගේ. රටේ දරුවන්ගෙන් 120,000කට විතර මන්දපෝෂණය. එතකොට මේ ලෝකෙම මන්දපෝෂණ අතින් 6 වෙනි තැන. දකුණු ආසියාවේ 2 වෙනි තැන. දරුවෙකුට බිත්තරයක් කිරිවිදුරක් අහිමි වෙච්ච කාලයක් නේද? රට පුරාම ඖෂධ හිඟයි. දැන් ඔය එළඹෙන දින කීපේ මේ දරුවන්ට තවත් දුක දනවන කාලයක් වෙනවා. ඒ මොකද පාසල් යන්න මේ පත පොත පෑන පැන්සල මිලදී ගන්නට බැරුව හඬා වැටෙනවා. හරිද? එහෙම දරුවෝ ඉන්න රටක් දැන් මේක. ඒකයි කිව්වේ අපේ හෙරෝඩ්ලා මේ දරුවන්ව කඩු ගෑවේ නැති වුණාට නැතිබරිකම ආර්ථික ගැටලු කෑම හිඟේ වැනි දේවල් එක්ක සමාජය ඇතුළෙම අපේ පුංචි උන්ව මේ උල තිබ්බා කියලා. හොඳේ අප ගත කරමින් ඉන්නේ එහෙම කාලයක්. දැන් මේ අතර වාරයේ තමයි ඔය අපේ හෙරෝඩ්ලා ජනවාරි පළවෙනිද සිට ඔය නව බදු ක්‍රමයක් ගේන්න හදන්නේ. හරිනේ? විදුලිය වැඩි කිරීමේ කසකාරයත් ඔය එක්කම එන්ට සූදානම්. ලක්ෂ එකහමාරක මාසික වැටුපක් හෝ ආදායමක් ලබනවා නම් මාසකට බද්ද රුපියල් 3,500යි ගෙවන්න වෙනවා. වාර්ෂිකව ලක්ෂ 12කට වැඩි නම් අනිවාර්යයෙන්ම බදු වදිනවා. අපි මෙන්න මෙහෙම ගමු. මාසකට ලක්ෂ 2ක් උපයන කෙනෙකුට අනිවාර්යයෙන්ම මාසයක බද්ද රුපියල් 10,500යි. එතකොට මාසකට ලක්ෂ 2,500ක් උපයන කෙනෙකුට රුපියල් 21,000ක් බදු ගෙවන්න වෙනවා. මාසකට ලක්ෂ 3,500කට වැඩි නම් මාසයක බද්ද රුපියල් 52,500යි. මාසකට ලක්ෂ 4ක් උපයන කෙනෙකුට නම් වැටුපක් ගන්න කෙනෙකුට නම් බද්ද රුපියල් 70,500යි. මාසකට ලක්ෂ 5යි නම් ආදායම හෝ වැටුප රුපියල් 1,06,500ක්. මේ ආදී වශයෙන් අන්තිමට බදු ගෙවලා, කෑම බදු ගෙවලා, හරිද, වාහන ලීස් ගෙවලා, ගෙවල් කුලි ගෙවලා, ජල බිල් ගෙවලා, ළමයින්ගේ වෑන් ගාස්තු, පවුලේ කෑම වියදම්, මේ ඔක්කොම බිල් ජාති ටික ගෙවලා අන්තිමට අඹුඩයක්වත් ගන්න අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හොඳේ කමක් නැහැ. ඒත් ඉතින් අනේ මේ රට හැදෙනවා නම් නේද? මේ අය අපෙන් එකතු කරන බදු මේ අද ඊයේ ඉඳලා එකතු කරන ඒවා නෙමෙයි. එක එක ජාතියට ගහපු බදු විශාල ප්‍රමාණයක් අපි දැන්ටමත් ගෙවනවා. හරිද? ඒ වගේමයි ලෝකේ 4 අතින් අප උපන්දා ඉඳලම මේ උඳලා ණය ගන්නවා. හරිද? ඒ වගේමයි ලෝකේ 4 අතට අපේ රටේ තියෙන දේවලුත් එදා ඉඳලම විකුණනවා. හරිනේ? දැන් එහෙම කරලත් ඇත්තටම අන්තිමට මොනවද මේ රටට ඉතුරු වුණේ? මොනවද මේ අය ඉතුරු කළේ නේද? මේ රූපරාමු දකුණු අප්‍රිකාවේ කතාවක්. හැබැයි මේක දකුණු අප්‍රිකාවේ වුණාට මේ රටම තමයි. හරිද? ඔන්න අහන්නකෝ. No matter how much water I pour into this bucket මොනතරම් මේ භාජනයට වතුර පිරවුවට වැඩක් නැහැ. හරිද? මේක ජලය පුරන්න දෙන භාජනයක් නෙමෙයි. ජලය පිරවුවට කොච්චර ජලය පුරවන්න කල් ගත්තත් ඒත් වැඩක් නැහැ. පිරෙන්නෙම නැහැ. මේකට ජලය පුරවන්න බෑ. ඒකට හේතුව තමයි දූෂණය, වංචාව, අක්‍රමිකතා, නාස්තිය කියන සිදුරු වලින් අපි පුරවන පුරවන ජලය පිටතට ගලාගෙන යනවා. හරිද? ඇත්තටම අපි ගෙවන බදුවලටත් වෙන්නේ මේකම තමයි කියලා දූෂණය, වංචාව පවතින තාක්කල් දුප්පත්කම පිටු දැකීම මෙන්න මේ විදිහේ විහිළුවක් කියලා, එහෙමත් නැත්නම් සින්ඩරෙල්ලා සිහිනයක් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.
මූල්‍ය වංචා සිද්ධීන් රසකට අදාළව බන්ධනාගාරගත කිරීමෙන් පසු අපහිමි වූ තිල්නිප්‍රියමාලේ අදාළ අපකොන්දේ සිසපුරාලීමේ අනතුරුව බන්ධනාගාරේ නිදහස් කර තිබෙනවා. ඇය අධිකරණයට පැමිණෙන අවස්ථාවේ අධිකරණයෙන් පිටත ඉතා සිනහමුසු මුහුණෙන් පැමිණෙන අයුරු කාගේ අවධානයට යොමු වුණා. महा परिमाण मूल्य वंचा किरीमे सिद्धिकट अदालव रक्षित बंधनागारगतव सिट पशु एप नियम ऊ तिरिनी प्रियमाली अद कोटुव महेश्वरात अधिकरणेट पेमिनिया एहिदी नडु अटक संधा एय एप कोंदेसी वलट अत्सन करनु लबुआ रुपयाल पनस दास बैगिन शरीर एप अटक रुपयाल मिलियन दहाय बैगिन ऊ शरीर एप विस्साक एगे मव पिया स्वामी पुरुष ऐतरु पिरिसाक विसिन पशु के दा एप तैनपत कर तिबुना ए अन्वय अद एय कोलंब कोटुव महेश्वरात अधिकरणेट पेमिन एप कोंदेसी अत्सन करनु लबुए पसुगे काल सीमा वेदी ऐट एरेव अधिकरणे नडु विभागेट गत अवस्था वेदी ऐय अधिकरणे हमुए पेनी नोसिटियात आद दिन बंधनागार निलधारींगे आरक्षाव यटते पेमिन अप अत्सन कर बबाय अप अधिकरण वार्ताकारु सदहन कले මෙයතර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිරිනි ප්‍රේමාලිට සියලු නඩුවලට ඇප තබා ඇති බැවින් බන්ධනාගාරයෙන් මුදවා හැරීමට කටයුතු කරන ලද බවයි බන්ධනාගාර මාත්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ. මං ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකීසුවෙන් හිටියා මං බන්ධනාගාරය ඇතුළේදී. ඉතින් මගේ සුවය පිළිබඳ කියනවා නම් ඇත්තරම මම හොඳින් හිටියා. අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනිම නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ ඇයි කියලා මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ මේ තරම් මාස මං හිතන්නේ මාස දෙකම ආරක් පුරාවටම මාධ්‍යෙන් මේවා වාර්තා කරා. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියලා කියන්නෙම අපේ නීතිය ඉතාම වැදගත් මූලධර්මයක්. ඉතින් ඒකෙදි අධිකරණයේදී චෝදනාවක් ලක් වුණාම කවුරු හරි අධිකරණයෙන් මේ මිනිස්යාව නිර්දෝෂී පුද්ගලයෙක් කියලා වැරදිකාරයෙක් හෝ කියලා කියනකම් මේ මිනිස්යා නිර්දෝෂී පුද්ගලයෙක් කියලා කියන එකයි තේරුම. හැබැයි මට උනේ එහෙම නෙමෙයි. මාධ්‍ය තුලින් වාර්තා කරා බී වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාරගත කරනකොටම මම වැරදිකාරයෙක් සහ මට දඬුවම් දීලා ඒ කරන්න තියෙන සියලුම දේවල් ටික ඇත්තරම කරලා ඉවරුණා මාධ්‍යෙන්. डायलॉग आसियाटा पीएलसी ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නන්වන මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයේ හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් වෙත හදිසි සහන බෙදා දීම මෙහි අරමුණයි. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 118,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවටපත් අපේම ජනතාව වෙනුවෙන් ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. එලෙස ක්‍රියාවට නංවා ඇති මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් මිගමුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ මිගමුව පිටිපෙන කාණික්ක දේවමාතා දේවස්ථානයේදී මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙතන සිට ඔබට සියත අලුත් කතා වැඩසටහන සමගින් එක් විය හැකි. ඔබට සුවදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.